විපක්ෂ නායකවරයා පැනලා ගියා. අභියෝගයක් බාරගන්න තරම් ඔහුට හැකියාවක් තිබුණේ නැහැ, නිර්භීතභාවයක් තිබුණේ නැහැ. දැන් කියනවා මට රට බාර දෙන්න කියලා. මම හොරුත් එක්ක ආණ්ඩු කරන්න කැමති වුණේ නැහැ කියලා. මෙන්න මේ අවස්ථාවේදී තමයි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ වගකීම කරට ගත්තේ. ඔහු පාර්ලිමේන්තුවේ හිටපු තනි මන්ත්‍රීවරයෙක්. දැන් ඔහු පැනලා ගියේ නැහැ. නොබියව මේ අභියෝගේ බාර අරගෙන ඉතාම කෙටි කාලයක් ඇතුළත දේශපාලන වශයෙන් යම් කිසි සාම්‍යක් ස්ථාවර භාවයක් සංසුන් භාවයක් ඇති කරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේක තමයි බෝධිසත්ව චරිතය. අන්නේ බෝධිසත්ව චරිතයට තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා උර දුන්නේ. නිර්පාක්ෂික ජාතික අපේක්ෂකයා විදියට තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. පක්ෂ රාමුවෙන් ඔබට හිතන එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. මාස 7ක් 8ක් කැම්පේන් කරගෙන ආපු කණ්ඩායම් මේ වෙන විට බැහැගෙන යන තත්ත්වයක් අපිට පෙනෙන්නට තිබෙනවා. ඒ අය හැමදාම කිව්ව දේවල් මේ වෙනකොට බොරු බවට ඔප්පු වෙමින් යන තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා කවදාවත් ජනාධිපතිවරණය තියන්නේ නැහැ කියලා කිව්වා. අන්තිමට ජනාධිපතිවරණය නියමිත පරිදි ප්‍රකාශයට පත් වුණා. ඊට පස්සේ කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්මයා කවදාවත් මේ ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා. දිනන ඡන්දයක් මිසක් පරදින ඡන්දයකට රනිල් වික්‍රමසිංහ මහත්මයා එන්නේ නැහැ කියලා කිව්වා. දිනන ඡන්දයකට මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කියාගෙන ගියා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්නේ 4 හෝ 5 කියලා. මේ වන විට රනිල් වික්‍රමසිංහ මහත්මයා එකට ඇවිල්ලා තියෙනවා. රටේම ජනතාව මේ වෙනකොට කතා කරනවා කළගුණ සැලකීමේ ඡන්දයක් රනිල් වික්‍රමසිංහ මහත්මයාට භාවිතා කරන්න ඕනේ කියන තත්ත්වයට මේ වෙන විට පත් වෙලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා කියන්නේ ජාතියට පණ දුන්නු නායකයෙක්. ප්‍රථම වතාවට ස්වාධීන අපේක්ෂකයෙක් විදියට පැමිණලා රටේ ජනාධිපති වරයා බවට පත් වෙන වාර්තාවක් තබන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන පණිවිඩය බොහොම සතුටින් දෙන්නට කැමතියි.